මේ හිඟුර ගොඩ මූලික රෝහල මිනිසුන් සිය දහස් ගණනින් ප්‍රතිකාර ලබා ගන්නා රෝහලක්. නමුත් අද වන විට මේ රෝහලට අත්ව ඇති ඉරණම ඛේදජනකයි. රෝහලේ එක්ස්රේ යන්ත්‍රය සහ සියලු රුධිර පරීක්ෂාවන් සිදු කරන යන්ත්‍ර දෙකම අක්‍රීය තත්ත්වයේ පවතින්නේ. මේ නිසාම වේදනාව හිතේ තියන්, කඳුළු ඇස්වල තියන් බලන ඉන්න මේ අහිංසක ජනතාවට සිද්ධ වෙලා. මේ ඉඟුරක්ගොඩ මේ ස්පිරිතාලේ එස්ටේ මැෂින්යක් හයි කරලා තියෙනවා කියලා අපි දන්නවා. ඒත් කිසි දවසක මේ ඉඟුරක්ගොඩ ස්පිරිතාලෙන් අපි එස්ටේ එකක් කරන්නේ නැහැ. අපිට එස්ටේ එකක් ගන්න කිව්වහම පොළොන්නරු යන්න කියලා. එහෙම නැත්නම් පිටින් ගෙවලා ගන්න කියලා කියනවා. ඒකෙන්ද අපිට කියන්න තියෙන මේ රටේ පාලකයන්ට හරි බලධාරීන්ට හරි මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අවශ්‍ය අඩුපාඩු සපුරලා මේ ග්‍රාමීය රෝහල් වලට ඒ පහසුකම් ටික සපයන්න කියලා. මොකද අපි මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බදු ගෙවන පුරවැසියෝ. ලේකක් චෙක් කරගන්න කියලා දැන් සති 3ක් මං එනවා. මැෂින් කැඩිලා කියලා බලා ගන්න විදිහක් නැහැ. පිටින් කරගන්න උන්කු බර ගානක් යනවා. පිටින් කරගත්තෙත් නැහැ. තවම එනවා ඉතින් ස්පිරිතාලෙන් බලා ගන්න කියලා. පිටින් ලේ බලාගත්තේ යල් 3000 ගානක් ගියා. ඉතින් කන්න තියෙන සල්ලි තමයි වේදන් කරන්නේ. පොඩි දරුවෝ ඉන්නවා ඉස්කෝලේ යනවා. අපි එක්ස්රේ පිටින් ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක හරි අපහසුයි අපිට. අපුරගේ මේ දුප්පත් ගමක මිනිස්සුන්ට. ඒ නිසා කරුණාකරලා අපිට එක්ස්රේ යන්ත්‍රේ නැවත සකස් කරලා දෙන ඒ අවශ්‍ය උපකරණ සකස් කරලා දෙන මිනිස්සු කරුණාවෙන් බලධාරීන්ට කියනවා. ඉඟුරක්ගොඩ රෝහලේ තියෙනවා ජයික ආයතනයෙන් හම්බෙච්ච පරිත්‍යාග හම්බෙච්ච ෆුල් ඔටෝමේටිව් බ්ලඩ් ඇනලයිසර්. සියලුම රුධිර පරීක්ෂාවන් කරන්න පුළුවන් යන්ත්‍ර දෙකක්. ඉතින් අපේ තියෙන්නේ පැරණි යන්ත්‍ර දෙකක්. ඒ යන්ත්‍ර සේවා ගිවිසුම් ඉවර වෙනවා. ඒ වගේ ගැටලු වෙනවා. ඒකත් එක්ක ඒව යාවත්කාලීන කරන්න ගියපුවාම වියදම් පැත්තෙන් විශාල වියදමක් ඒගොල්ලෝ ඉල්ලනවා. ඒ ඉල්ලීමත් එක්ක මේක අනුමත නොවීමේ ගැටලුවක් තියෙනවා. ඒකත් එක්ක මේ පරීක්ෂණ බිඳ වැටලා තියෙනවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.